ශ්‍රී ලාංකික අන්තර් විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටිය ඉතාමත් උණුසුම්ව පවතින මොහොතක අපි සූදානම් මෝරා ස්පිරිට් විදිහට මොරටු විශ්වවිද්‍යාලයේ ස්පෝට් කවුන්සිල් ප්‍රෙසිඩන්ට් සමග සුහද සාකච්ඡාවක් ආරම්භන්නට. ඒ මොරටු විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා කණ්ඩායම් ස්ලක් 2016 වෙනුවෙන් මොන ආකාරයක සූදානමක් පවතිනවාද යන්න පිළිබඳව සැකහැර දැන ගැනීම සඳහා. ඉතින් මේ සඳහා අපි එකතු කරගත්ත සක්මල් කාර්යවසම් මොරටු විශ්වවිද්‍යාලයේ ස්පෝට් කවුන්සිල් ප්‍රෙසිඩන්ට්. ඉතින් සක්මල් අපි පළමුව කැමති ඔබෙන් දැනගන්නට මොරටු විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා කණ්ඩායම් මෙතෙක් පැවති ශ්ලක් තුල මොන වගේ ස්ථානයක් හිමි කරගත්තාද යන්න පිළිබඳව. ඔව් ඇත්තටම 2013 ශ්ලක් එක ගැන කතා කරොත් 2013 ප්‍රථම වතාවට මොරටු විශ්වවිද්‍යාලයට හැකියාව ලැබුණා. පිරිමි ශූරතාවය සමග සම්පූර්ණ මේ ශ්ලක් 2013 ශූරතාවය ලබා ගන්න. ඒ වගේම ඒ ජය තහවුරු කරගන්නත් සමගම ඊට පසු අවුරුදු 2014 වර්ෂයේ හැකියාව ලැබෙනවා නැවත වරක් ඒ 2013 ශ්ලකයේ ජයග්‍රහණය තවදුරටත් තහවුරු කරගෙන 2014 වර්ෂයේදී පිරිමි ශූරතාවයත් සමග නැවතත් සම්පූර්ණ සම ශූරතාවය ලබා ගන්න කොළඹ විශ්වවිද්‍යාලයත් සමග නමුත් අවාසනාවට හෝ වාසනාවට 2015 වර්ෂයේදී හැකියාව ලැබෙන්නේ නැහැ මොරටු විශ්වවිද්‍යාලයට. 2015 වර්ෂයේ අන්තර් විශ්වවිද්‍යාල තරගාවලියේදී සිවුවන ස්ථානය තමයි තහවුරු කරගන්න හැකි වෙන්නේ. එහෙම තමයි පහුගිය අවුරුද්දවල ශූරතාවයන් ගැන කතා කරලා කියන්නේ. 2013 වර්ෂයේ පැවති 11 වන ශ්ලක් ශූරතාවය සමස්ත ශූරතාවය දිනා ගැනීමට මොරටු විශ්වවිද්‍යාලයේ කණ්ඩායමට හැකියාව ලැබුණා. ඉතින් අපි අහලා දැනගනිමු සක්මල්ගෙන් 2016 මෙවර ශ්ලක් වෙනුවෙන් මොරටු විශ්වවිද්‍යාලයේ සූදානම මොන ආකාරයෙන්ද කියලා. මේ අවුරුද්ද ශූරතාවයට සූදානම කොහොමද කියලා කතා කරොත් ඇත්තටම මම ඉස්සෙල්ලා කියුවාගේ 2015 වර්ෂයේ අන්තර් විශ්වවිද්‍යාලය තරගාවලියේදී අපිට හැකියාව ලැබෙන්නේ සිවුරු සාහනේ ලබා ගන්න. ඒ ලැබපු අත්දැකීම් සහ අපේ හඳුනාගත් අපේ අතපසු වීම සහ ඒ සියලු දේවල් එක්ක අපි ලබාගත් අත්දැකීමුත් එක්ක ලොකු සූදානමක් තියෙනවා මේ අවුරුද්දේ 12 වෙනි ස්ලග් තරගාවලියේ ජයග්‍රහණය කරන්න. සියලුම කණ්ඩායම් ශාරීරිකව හා මානසිකව ලොකු සූදානමකින් ඉන්නවා. ඒගොල්ලන්ගේ ටීම් සල සියලුම අභිප්‍රාය කොහොම හරි 2016 ස්ලග් එක කොහොම හරි ජයග්‍රහණය කරන්න ඉස්සෙල්ල කිව්වාගේ ගිය අවුරුද්ද ලැබුව අත්දැකීමත් එක්ක ඒ වෙච්ච අතපසු වීම සියල්ල මගහැරවගෙන ඉතා හොඳ පසුබිමක ඉන්න මානසික පසුබිමක වගේම ශාරීරික හොඳ පුහුණුවීමක් ලැබුණා සියලුම කණ්ඩායම් මෙවර ස්ලග් ජයග්‍රහණය කිරීම සඳහා. 2016 ස්ලග් තුළ මෙවන විට පැවති තරඟ අතරින් මොරටු විශ්වවිද්‍යාලයේ ස්ථානය පිළිබඳව අදහස් දැනගන්න කැමති. ඔව් මෙවර මේ වෙනකොට පැවති තරඟ ගැන කතා කරොත් එහෙම ටෙනිස් ශූරතාවය මේ වෙනකොට අවසන් වෙලා තියෙනවා. එම ශූරතාවයේ පිරිමි කණ්ඩායම දෙවන ස්ථානයත් කාන්තා කණ්ඩායම සිවන ස්ථානයත් ලබා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඒ අතරින් මේ වෙනකොට යම්කිසි ඉදිරියකින් මොරටු විශ්වවිද්‍යාලය පස් වෙනවා. ඒත් එක්කම දැනට පැවති කණ්ඩායම් තරඟ රග කණ්ඩායම් තරඟවලදී ඒස්ටර්න් යුනිවර්සිටියත් එක්ක පැවති තරගයේදී ස්ලග් රෙකෝඩ්යක් සමගින් 100.14 වශයෙන් තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට රග කණ්ඩායම සමත් වෙලා තියෙනවා. ඒ වගේ ඉතුරු කණ්ඩායමුත් ඒ ලෙසම දක්ෂ ලෙස ක්‍රීඩා කරලා මේ ස්ලග් ශූරතාවය කොහොමද ජයග්‍රහණය කිරීම තමයි හැමෝගෙම අභිප්‍රාය. අවසන් වශයෙන් අපි දැනගන්න කැමති මොර ස්පිරිට් ගැන මොරටු විශ්වවිද්‍යාල ස්පෝර්ට් කවුන්සිල් ප්‍රෙසිඩන්ට් විදිහට සක්මල් ඔබගේ අදහස්. මොර ස්පිරිට් කියුවහම මොර ස්පිරිට් කියන්නේ විශ්වවිද්‍යාල ක්‍රීඩා සංස්කෘතියේ ලොකු පෙරලියක් කරපු කණ්ඩායමක්. ඒ වගේම විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න ලොකු මෙහෙවරක් කරන දැනන්ද කැපකිරීමක් කරන කණ්ඩායමක්. ඒ වගේම මේ පාර ස්ලග් ජයග්‍රහණය සඳහා මොරටු විශ්වවිද්‍යාලයට ලොකු සහයෝගයක් ලබා දෙනවා වගේම සියලුම විශ්වවිද්‍යාල වල ක්‍රීඩාවන් උපනංවන්න ලොකු වෙහෙසක් දරන කණ්ඩායම බෙහෙවින්ම සූතිවන්ත වෙනවා. අපිත් සමග අත්වල බැඳගෙන මේ කරන මෙහෙවර. බොහොම ස්තුතියි.